යදාගෙන යනකොට මගේ හිතට දැන් මගේ සතිය කියන්නේ මේ දේ ගැන හොඳින් විමසිලිමත් වීම කියලා කිව්වා වර්තමානයේ සිටීම කියලාත් කිව්වා ඒ නිසා මම හිතට ගත්තේ දැන් මේ ද්‍රව්‍ය මංගාවට එනවා කියලා හිතුවා ඊට පස්සේ මගේ අතට ආවට පස්සේ මම හිතුවා දැන් මේ ද්‍රව්‍ය මගේ අතේ තියෙනවා දැන් මේ ද්‍රව්‍ය මගේ අතේ තියෙනවා කියලා ඊට පස්සේ මැඩම් කිව්වා ඒක හොඳින් බලන්න කියලා. එතකොට මම ඒක බලන ගමන්ම හිතෙන් හිතුවේ දැන් මම මේක පොඩි කරනවා දැන් මම මේක හොඳින් අතගාලා බලනවා කියලා. එතකොට මට ඒක ඝන ද්‍රව්‍යයක් කියලා දැනුණා. ඊට පස්සේ ඒකේ කොළයක් වගේ දෙයක් වටේ තියෙනවා කියලා දැනුණා. ඒ දෙය සිලිසිලි ගාන හඩකුත් තියෙනවා කියලා දැනුණා. ඊට පස්සේ කිව්වා හිමින් සීරුවේ ඒක ගලවන්න කියලා. එතකොට මගේ හිතට මම හිතමින් කරේ මම දැන් මේක ගලවනවා මම දැන් මේක ගලවනවා කියලා. එතස මම ඒක ගලවලා කිව්වා මැඩම් කිව්වා බර අඩු දෙය එක පැත්තකටත් බර අඩු බර වැඩි දෙය තව පැත්තකටත් ගන්න කියලා. එතකොට මම බර වැඩි එක ඒ බර වැඩි එක තමයි අර ටොෆිය. එතස මම ඒක අතට අරගෙන හිතුවා දැන් මගේ අතේ තියෙන්නේ මේ අතේ තියෙන බර වැඩි දෙය අනිත් අතේ තියෙන බර අඩු දෙය කියලා. ඊට පස්සේ මගේ මැඩම් කිව්ව විදිහට බර වැඩි දෙය හොඳින් ස්පර්ශ කරන්න කිව්වා. ඒත් මට දැන් ඒක එබෙන සුළු දෙයක් නෙවෙයි ඒක ඝන දෙයක් කියලා හිතුණා. ඊට පස්සේ අනිත් එකත් පොඩි කරන්න කිව්වට පස්සේ හිතට දැන් ඒක සිලිසිලි ඝන දෙයක් මේක කොළයක් කියලා එතකොට මට දැනුණා. ඊට පස්සේ ඒක හිමීට කඩට ලං කරලා පොඩ්ඩක් ලෙව කන්න කිව්වා. එතකොට පළවෙනියට ඒකේ රස මගේ දැනුනේ තොලට. ඊට පස්සේ මම තොල දිවෙන් පොඩ්ඩක් මේව කරද්දි ඒක මට දිවට ගියා. ඊපස් මම ඒක රස හිමින් මුළු කටටම ගත්තා. ඊපස් මම ඒක හිමීට ගිල්ලා. ගිලනකොට මගේ උගුරටත් ඒ කෙළවරට එකතු වුණ එකත් හිමීට බඩට ගියා වගේ දැනුණා. ඊපස්සේ ඒ ටොෆිය හිමින් කටට දාගෙන ඒකේ රසය විඳින්න කිව්වා. ඊපස්සේ ඒක හොඳට රසය විඳිනකොට ඒ ටොෆිය තියෙන සියලුම රසය මගේ කටට එනවා වගේ මට දැනුණා. ඊපස්සේ කිව්වා එකපාරින් මේක හපන්න කියලා. ඊපස්සේ හැප්පුවට පස්සේ මට ලොකු සද්දයක් ඇහුණේ. ඒ වගේම දත්වලට පුංචි රිදීමක් වගේ දෙයක් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ලෝකේ තියෙන සියලුම දේ අනිත්‍යයි කියලා. අපේ අතේ තිබ්බ අර අපේ අතට තිබුණ අර ලොකු ටොෆිය එක සැනයකින් පුංචි විදියට කැඩිලා බිඳිලා ගියා අපේ කට ඇතුළෙදිම. ඒ අපි රසයෙන් ඒක කටට දාගන්න ඉවසILLක් නැතුව හිටියා. කටට දාගත්තට පස්සේ බඩට දාගන්න ඉවසILLක් නැතුව හිටියා. සැනයකින් අපේ දේ වුණා. ඉතින් මේ විදිහට වෙන ඊට පස්සේ පුංචි කෑලි වලට ගියොත්ේ හොඳින් බඩට දාගත්තා. බඩට දාගත්තට පස්සේ මුළු කටේම තිබු ඒ රසය මම හිමින් බඩට දාගත්තා. අනිත් දවස්වල අපි මේ වගේ ටොෆි අනන්තවත් කාලා ඇති. එහෙත් අපි එක දවසක්වත් මේ විදිහේ ටොෆිය සැබෑම රසය විඳලා නැහැ. මේ අද දවසේ මේ තිබුණු සතිය කියන පාසල, ඒ කියන්නේ සතිය කියන වැඩසටහනෙන් තමයි මම දැනගත්තේ යම්කිසි දෙයක් කරනවද ඒ දේන් අපි ඒ දේ කරන්න ඕනි. ඒක හිතමින් සතියෙන් අපිට උගන්වන්නේ මේ විදිහටම අපිට යමක් කරනවද ඒක හොඳින් සිහියෙන් කරොත් අපිට ඒ දේ ගැන හොඳ විමසිලිමත් භාවයක් දැනගන්න පුළුවන් වෙනවා කියලා. ඒක නිසා මේ සතියෙන් අපිට ලොකු ප්‍රයෝජනයක් අනාගතයට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මට මෙතනට පැමිණෙන්න ආරාධනා කරපු ගුරුතුමියටද මම ස්තුතිවන්තයි. අත්පුඩියක් ගන්න හොඳ අත්පුඩියක්.